කොරියාවේදී කොරියන් ලයිසන් එක ඉංග්‍රීසි වලින් විභාගෙ ලියලා අපිට ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඒ වගේම කොහොමද අපි ඒකට සූදානම් වෙන්න ඕනේ? කොහොමද ලයිසන් එක අපි ගන්නවන ගන්න තියෙන ක්‍රමය මොකක්ද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් අද වීඩියෝ එකෙන් ජනකායත් එක්ක කතා කරාගේ පාස් වුණාට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එක ඒ කියන්නේ කොහොමද අපි ඒක කරගන්නේ? ඔව්මල් ඊට පස්සේ ලියන විභාගේ පාස් වුණාට පස්සේ අපිට ඒ ඒ හක්කෝ එක ඇතුලේ අපිට තියෙනවා ටෙස්ට් එකක්. ඔව්. ඒකෙත් අපි පාර යන හුරුවම ඇති කරන මාර්ග සංඥා. එක්තරා කලර් ලයිට්. එතකොට කඳු වගේ තියෙන ස්ථාන. ඔව්. එතකොට රේල්වේ ක්‍රොසින්. ඔව්. ඒ සේරම දේවල් ඒක ඇතුලේ ගොලු හදලා තියෙනවා. වාහන පැදල මොනවත් නැහැ. ඔය පය හය පුහුණු වෙලිවල ලයිසන් එක ලයිසන් එක ගත්තා මල්ලි. ඒ අපි සොන්සන් නේමට කෙලිම කතා කරලා ගුවා මෙයාට මේ රියදු මේ උන්ජොන් කරන්න අමාරුයි. මේ ඊට පස්සේ සොන්සන් නේම් කිව්වා ඔයාට හැන්ඩල් බැලන්ස් එක තියෙනවා නะ. ඔව්. චජොංගෝ එකක් හරි ලංකාවේ පැදලා තියෙනවා හැන්ඩල් බැලන්ස් එක තියෙනවා මේ ඔයාට අපි පෑය ඇතුළත තිබ්බ ගොයා දාලා දෙනවා කියලා විභාගේ කොරියාවට ඇවිල්ලා ඉන්න අපේ යාළුවොත් ඒ වගේම කොරියාවට එන්න හිතන ඉන්න යාළුවොත් මේ දේ ගැන ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් ගැන පැත්ත කතා කරද්දී මේ දේ ගැන ඇත්තටම දැඩි අවධානයක් යොමු කරන්න මේ හැමදේම කියන්නේ ඔයාලට වරදින් නැති වෙන්න හැමදේම කරගන්න ඉතින් ඒ නිසා කොරියාවේදී ලයිසන් නැතුව ඩ්‍රයිවිං කරලා අහුනොතින් අනිවාර්යෙන් මාන් 100ක දඩයක් මන් 100ක දඩයක් ඔයාලට අනිවාර්යෙන් ගෙවන්න වෙනවා ඒ මොහොතින් ඔයාලට රීඑන්ටි වෙන්න බෑ නැවත මේ අවුරුදු 4යි මාස 10යි වැඩ කළා අයිත් නැවතත් එන්න බෑ රීඑන්ටි වෙන්න පුළුවන් හැකියාව නැති වෙනවා මේ ලයිසන් එක ගණනාව අපි විභාග තුනක් සමත් කරගන්න ඕන මුලින්ම ලියන විභාගේ ඊට පස්සේ හක්කේක ඇතුලේ තියෙන විභාගේ ඊට පස්සේ ප්‍රධාන පාරේ අපිට තියෙනවා ට්‍රයල් පෙන්නන විභාගය ඒකත් අනිවාර්යෙන්ම මල්ලි පාස් කරගන්න ඕන එහෙම නැතුව අපිට ලයිසන් එක ගන්න බෑ අපිට ලියන විභාගේට ලකුණු 60ක් අවශ්‍යයි පාස් වෙන්න නම් කඩින් මාක් එක ඊට පස්සේ හක්කේක ඇතුලේ තියෙන විභාගේ අනිවාර්යෙන් ලකුණු 80ක් ගන්න ඕන 80 80ක් ගන්න ඕන ඒ 80 ගත්තට පස්සේ තමයි ඒක පාස් වෙන්නේ ඊට පස්සේ පාරේ කරන විභාගේ ලකුණු 70 සේෆ්ටි සයින් කියලා තියෙනවා මේ කොලම් එකක් ඒකේ ප්‍රශ්න 100ක් තියෙනවා ඒකෙන් මම එකක් ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම් මේක මල්ලි මේක අහලා තියෙනවා වඩ්ඩස් ෆලෝවින් රෙගියුලරිටි සයින් ඉන්ඩිකේට් කියලා මේ රූපසටහනින් පෙන්වන්නේ මොකක්ද කියලා ඉවර වෙලා එතකොට මේක තියෙනවා උත්තර හතරක් එතකොට අපිට මේ සාමාන්‍ය දේවල් මේ මිනිමම් ස්පීඩ් ලිමිට් මැක්සිමම් ස්පීඩ් ලිමිට් සේෆ් ෆලෝවින් ඩිස්ටන්ස් කියලා දිනවා සේෆ් ස්පීඩ් කියලා දිනවා එතකොට අපි මේ සයින් එක තමයි අපිට පුළුවන් අවම වේගය තමයි මේ තියෙන්නේ යටින් ඉරක් ඇඳලා දින යන්න පුළුවන් අවම වේගය එතකොට මේක මිනිමම් ස්පීඩ් ලිමිට් එතකොට ලංකා යාළුවාටත් අදත් අද වීඩියෝ එකෙත් ආයිබෝන් කියලා පිළිගන්නවා අද නම් ඉන්නේ චොනන්නයි නෙවෙයි ඉන්නේ අද ඉන්නේ කියන්නේ අපේ සෙන්ටරේට එන අයිය ගැන හඳුල්ලා දෙනවා ජනකය ගැන අපේ සෙන්ටරේ නේ වගේම පළවෙනි පාර කොරියාට ඇවිල්ලා ඉන්නේ හැබැයි ඒ කියන්නේ ගොඩක් උත්සාහවන්තයි සෙන්ටර් එකේ පන්ති වල සම්බන්ධ වෙනවා දැන් ඒ කියන්නේ E7 Pro වීසා එක ගන්න බලාපොරොත්තුවක් තියෙනවා අයියගේ ඉතින් ඒකත් එක්ක ඒ වගේම තමයි ඇත්තටම කියන්න ඕන ඒ කියන්නේ අයිය ඉස්සරහා ගෙන් දැනන්නේ ගොඩක් ටැලන්ටඩ් අයිය කෙනෙක් ඉතින් ගොඩක්ම මේ يعني අපිට අධ්‍යයක් ගන්න පුළුවන් අය කෙනෙක්. ඒක නිසා අද හිතුණා මේ අයියත් ඒ කියන්නේ අපි ඔයාලා වගේම තමයි මෙහෙවිල වැඩ කරන ගමන් මහන්සිල වැඩ කරන ගමන් කම්පැනිත් හොන් තැනක් තියාගෙන ඒ කියන්නේ ඒ කැම්පේන් දින ආදරයත් ඒ කියන්නේ ඒකත් ඇතුව ඉතින් තමන්ගේ වැඩ ටිකක් මේ කරගෙන යන්නේ. එතකොට මේ දවස්වල මේ අය කරපු දෙයක් තමයි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න එක. ඒ කියන්නේ යාළුනේ මේ ඩ්‍රයිවිං ලයිසන් එක ඒ කියන්නේ මේක දැන් පෙන්වන් පස්සේ සමහර අය කියයි ඔය ලයිසන් එක ඉතින් අප ගන්න එක ලොකු අමාරුවක් නෙමෙයිනේ කියලා. ඔව් ඇත්ත. ඒ වගේම තමයි මේ ලයිසන් එක ගන්න ක්‍රමත් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ලංකාවේ අපේ ලයිසන් එක තියෙනවා. ලංකා ලයිසන් එක තියෙනවා. ඒක අපි ආ කියන්නේ මේ ලංකාවෙන් අපි RMB එකෙන් සහතික කරලා ඒක ෆොරින් මිනිස්ටරෙන් සහතික කරගෙන ඇවිල්ලා මෙහෙදී අපි ලයිසන් එක ගන්නත් පුළුවන්. ඒක ගොඩක්ම ලේසි ක්‍රමයක්. එතකොට ලංකාවේ ලයිසන් එකක් නැති කෙනෙක් ඉන්නවනะ. ලංකාවේ ලයිසන් එකක් නැති කෙනෙක් ඉන්නවනะ. එයාට ලංකාවට ගිහිල්ලා ලයිසන් එක ගන්න බෑ. ඒ කියන්නේ අපි වැකේෂන් එකක් ගියත් මාසෙකට වගේ යන්නේ. එතකොට අපි කියන්නේ එක්සෑම් ඩේට් දාලා ට්‍රයල් ඩේට් දාලා ඒ ටික කරගන්නකොට අපිට ගොඩක් කාලයක් යනවා. ඉතින් ඒක නිසා එහෙම අය අනිවාර්යෙන් කොරියාවේ ලයිසන් එක ගන්න වෙනවා යාළුවනේ. ඉතින් අර එහෙම කෙනෙක්ද ගනිද්දි සමහර අය ඉන්නවා. ඒ කියන්නේ අපේ රටේ සාමාන්‍ය ඉංග්‍රීසි පැත්ත හොඳටම ඉංග්‍රීසි පැත්ත පුළුවන් යාළුවෝ ඉන්නවා. එතකොට කොරියන් භාෂාව කියන එක අමාරු අය ඉන්නවා. ඉතින් එහෙම අයට දැන් ගොඩක් අය ගන්න මේ ලයිසන් එක කොරියන් භාෂාවෙන් විභාගෙ ලියලා.
එතකොට මේ ජනකායයකද ජනකායයේ විශේෂත්වය තමයි ජනකායයේ මේ ලයිසන් එක මම ඊයේ පෙරේද ගත්තේ. ඒතර ගන්නකොට මේක ජනකායත් එක්ක තව ඉඳපු කම්පැනි තුන් මල්ල දෙන්නෙකුත් අවරන් තියෙනවා. එතකොට 3 දිනක්ම ගත්තා. අයිය විස්තර ටික කියා වීඩියෝ එක ඉදිරියේදී. කොරියාවේදී කොරියන් ලයිසන් එක ඉංග්‍රීසි වලින් විභාගෙ ලියලා අපිට ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඒ වගේම කොහොමද අපි ඒකට සූදානම් වෙන්න ඕනේ? කොහොමද ලයිසන් එක අපි ගන්නවන ගන්න තියෙන ක්‍රමය මොකක්ද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් අද වීඩියෝ එකෙන් ජනකායත් එක්ක කතා කරනවා. බලමු අයියත් එක්කම කතා කරලා අපි ඉස්සෙල්ලම ජනකාය කියන්නකෝ අපේ වීඩියෝ එක බලන අපේ යාළුවන්ටත් එක්ක අයියගේ ඉගෙනීම් මට්ටම කොහොමද කොහොමද කියලා පොඩ්ඩක් ඒ විස්තරේ පොඩ්ඩක් කලින් කියන්න බෑ. ඇත්තම බොහොම ස්තුතියි මල්ලි. මම 2017 12 මාසේ පස්සේ තමයි කොරියාවට ආවේ. අප සුසස් පිළ සමත් අධ්‍යාපනයේ ශිෂ්‍යත් අවසර ශිෂ්‍ය විභාගයේ සාමාන්‍ය පෙළ ඔබ සුසස් පෙළ සිවිල් විභාග සමත් වුණා. මෙහෙට ඇවිල්ලත් මට ඇත්තටම කොරියන් විභාගයේ මෙහෙ විභාගයක් කිරීමේ ආසාවක් තිබ්බා. ඉතින් මම සෙන්ටර් එකට මේ සමිත මල්ලි හරහා සම්බන්ධ වෙලා ඒ සෙන්ටර් එකෙත් ටොපික් එක ලියලිවලා ටොපික් දෙකක් පාස් වෙලා මේ මාසේ 28 වෙනිදා ඉඳලා මේ විශ්වවිද්‍යාලයක කොරියානු කොරියානු භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ පාඩමලක් හදලමින් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ජනකායගේ කියන්නේ අපි ලංකා විස්තරත් එක්ක මෙහෙ දැනට අයියේගේ විස්තර ටික අපි කිව්වේ දැනට. එතකොට ජනකායි මට මේක ඉස්සෙල්ලම කියන්න සාමාන්‍යයෙන් මේ වගේ ලයිසන් එකක් ගන්න ඔයාලට මේ ලයිසන් එක ගන්න කොච්චර කාලයක් ගියාද? මට ඇත්තටම මාසෙක වගේ කාලයක් ගියේ. අපි හරියට අපේ බේසික් ටික කරොත් අපිට මාසයක් ඇතුළත ලයිසන් එක අනිවාර්යයෙන් ගන්න පුළුවන්. ලයිසන් එක ගන්න පුළුවන්. එතකොට ජනකායේ ඔයා මේක කියන්නේ ලයිසන් එක වඩ ගන්න ඕනකම තිබ්බනේ. ඔයා එතකොට කොහොමද කොහෙටද ගියේ ඉස්සෙල්ලා මොකද්ද කොහොමද කරේ ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ඔයා ඒ දේ කරගත්තේ? ඔව් මල්ලි දැන්. ඒ කියන්නේ කවුරු හරි මාර්ගෙන් ගියේ නැත්නම් ඔයාම හොයාගෙන ගිහින් නේද? නෑ මල්ලි අපි කවුවත් මාර්ගෙන් යනට වැඩිය ඇත්තටම අපිම ගිහිල්ලා කරගන්න එක හොඳයි කියන තැන තමයි මේ මම ඉන්නේ. ඔව්. මොකද අපේ කම්පැනි තව මල්ලා දෙන්නෙක් හිටියා. අපේ තිරින මල්ලි අනුර මල්ලි ඒ දෙන්නට මට වැඩිය උවමනාවක් තිබුණා. ඇත්තටම ඒකලන්ටත් ලංකාවේ ලිඛිත බලපත්‍ර හිමි අය. නමුත් කොරියාවේ මේ හක්කේ ඔයකට ගිහිල්ලා ඉවර වෙලා ඒකේ තියෙන සම්පූර්ණ ක්‍රමවේද ටික දැනගෙන මෙහි ලයිසන් එකක් ගන්න ආසාවක් හැමෝටම තිබුණා තුන් දෙනාටම. යාළුවනේ එතෙන්ද කියන්න නයි පොඩ්ඩක්ම සමායන්න. මේ කියන්නේ ජනකයියට සහ ඒ අපි ඉස්සෙල් කියපුවේ මල්ල දෙන්නට ඒ දෙන්නටත් ඒ කියන්නේ මේ තුන් දෙනාටම ලංකාවේ ලයිසන් තියෙනවා. එතකොට ලංකාවේ ලයිසන් තියාගෙන තමයි මේ අයලා මේ කියන්නේ මෙහෙ විභාගෙ ලියලිවලා මේ කොරියන් ලයිසන් එක මේ අරගෙන තියෙන්නේ. ඔව් ජනකා එතකොට ඊට පස්සේ ඉතින් මේ මේ විදිහට ඇත්තටම විභාගෙ විභාගෙ ලියලිවලා ගත්ත අයලා මල්ලා ගොඩක් ලයිසන් ගත්තා ඇති. නමුත් අර දැන් අලුතෙන්ම ලංකාවේ ලිඛිත බලපත්‍රයක් නැතුව මෙහෙට ඇවිල්ලා ඒ ගන්න අයට මේක වටීවි කියලා තමයි මේ සමිර මල්ලි එක කතා වෙලා මේ දේ කරන්න හැදුවේ. ඉතින් මේක ගන්න මූලිකම ක්‍රමය තමයි අපි ඕනම නගරයක තියෙනවා ළඟ ළඟ තියෙන තැන් තියෙනවා මේ පාසල් තියෙනවා ලංකාවේ භාෂාවෙන් කිව්ව රියදුරු පාසල් හක්කියෝ තියෙනවා ගිහිලිවලා ඒකින්න සජන් නීම එක කතා කරාට පස්සේ අපිට මේ රියදුරු බලපත්‍රයක් ගන්න අවශ්‍යකම තියෙනවා මේක අපිට කොහොමද කරගන්නේ කියලා ඇහුවට පස්සේ ඒගොල්ලෝ අපිට දෙනවා කරන්න ඕනේ ගයිඩ්ලයින්ස් මොනවාද කියලා ඊට පස්සේ අපි ඒක ක්‍රමානුකූලව හැදාරුවට පස්සේ අපිට ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ මේ තත්ත්වෙ දැන් ඉන්නේ ඔයගොල්ලෝ විභාගෙට ලෑස්ති වෙන්න එතකොට විභාගෙට විභාගය ගැන මම කිව්වත් මූලිකව මල්ලි අපිට ලියන විභාගයක් තියෙන නමුත් ලියන කුවට ඒක කම්පියුටර් බේස් සිස්ටම් එකක්. ඒ කියන්නේ කම්පියුටර් හරහා තියෙන විභාගයක් තියෙන්නේ. ඒ විභාගය කරන්න කලින් අපිට පැය 6ක පාඨමාලාවක් තියෙනවා කරන්න. සම්පූර්ණ කරන්න ඕන. ඒ පැය 6 අනිවාර්යයෙන්ම කව කරන්න ඕන. කව කරාට පස්සේ අපිට විභාග ලියන්න පුළුවන්. අය පැය 6ක් අය කව කරනවා කියලා කියන්නේ එතන සාමාන්‍ය දේශන තියෙන එකක්. එතන දේශන තියෙන්නේ. ඒ දේශන වලට අපි සහභාගී වෙන්න ඕන. ඒ දේශන විතර කොරියන් වලින් තියෙන්නේ. කොරියන් භාෂාවෙන් තියෙන්නේ. ඉතින් අපි අපිට ගොඩක් දුරට අපි දැන් කොරියන් භාෂාව අපිට එහෙම ලොකුවට තේරුම් ගැනීම අපහසුතාවයක් තිබුණත් නමුත් ඒ සොන්සෙන්ලිම්ලා ඒ ටීචර්ස්ලා කියන විදිහ අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මොකද්ද අපි හැමෝටම පොතක් දීලා තියෙන නිසා අපි සාමාන්‍යයෙන් වාහන මාර්ග සංඥා ගැන ටිකක් අවබෝධයක් තියෙනවනේ කවුරුම ඒ හින්දා අපිට එච්චර ලොකුම ගැටලුවක් වුණේ නැහැ මල්ලි එතෙන්නේ එතකොට අයියේ ඒ කියන්නේ ඒ පැය 6ේ පාඨමාලා වල සම්බන්ධ වුණාට පස්සේ ඒ කියන්නේ දැනුම එනවද අයියේ ඒ කියන්නේ විභාගෙට ලියන විභාගෙට සම්පූර්ණ දැනුම ගන්න පුළුවන් දේ පැය 6ෙන් අයියේ ඒ පැය 6ෙන් ගන්න අමාරුයි අපිට ඊට අමතරව කරන්න දේවල් ටිකක් තියෙනවා මම ඔයාලට මුලින්ම ඒ ක්‍රම ඒ කියන්නේ මේ ඒ විස්තර ටික ඉස්සලා කියලා ඊට පස්සේ වාට ගැන කිව්වොත් හොඳමයිද මල්ලි එතකොට පැය 6ේ පාඨමාලා වුණාට පස්සේ අපිට ලිඛිත විභාගයක් තියෙනවා ඒ ලිඛිත විභාගෙන් අපි ලකුණු 60ක් ගන්න ඕනේ ඒ ලකුණු 60ට වැඩිය ගත්තොත් අපි විභාගේ පාස් වෙනවා
ප්‍රශ්න කීයක් තියෙනවා? ප්‍රශ්න තියෙන්නේ 40යි මල්ලි. ප්‍රශ්න 40ක් තියෙනවා. ප්‍රශ්න 40 ඒක ලකුණු දෙන එක පාක් කෙලක් ප්‍රශ්න තියෙනවා ලකුණු 4ක් දෙන වීඩියෝ ප්‍රශ්නයක් තියෙනවා. අන්තිම 40 වෙනි ප්‍රශ්නේ වීඩියෝ ප්‍රශ්නය. ඒ වීඩියෝ ප්‍රශ්නේ ලකුණු 4ක් දෙනවා. එතකොට තව පෙළ ලකුණු 3 දෙන ප්‍රශ්න තියෙනවා ලකුණු 2 දෙන ප්‍රශ්න තියෙනවා. එහෙම තියෙනවා. එහෙම එහෙම එකතු වෙලා තමයි ලකුණු 100 හැදෙන්නේ. ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ ප්‍රශ්න 40න් අපිට ලේසියෙන්ම කොට දා ගන්න පුළුවන් ප්‍රශ්න 20ක් විතර තියෙනවා. ඒක මම ඉස්සරහදි කියන්නම් ඔයාලට. ඒ හින්දා මේකට විභාගයට බය වෙලා මුණ දෙන්න බෑ. බය නැතුව අපි හොඳට හැබැයි හොඳ සූද පැට සූදානමකින් ගියේ නැත්නම් අපිට කරගන්න අමාරුයි. කරගන්න අමාරුයි. ඔව්. එතකොට අයියේ අපි ඒතකොට කියන්නේ අපි ලියන විභාගේ පාස් වුණාට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එක කියන්නේ කොහොමද අපි ඒක කරගන්නේ? ඔව් මල්ලි. ඊට පස්සේ ලියන විභාගේ පාස් වුණාට පස්සේ අපිට ඒ ඒ හක්කියෝ එක ඇතුලේ අපිට තියෙනවා ටෙස්ට් එකක්. ඔව්. ඒකෙත් අපි පාර යන හුරුවම ඇති කරන මාර්ග සංඥා. ඒතකොට කලර් ලයිට් එතකොට කඳු වගේ කියන ස්ථාන. එතකොට රේල්වේ ක්‍රොසින්. ඒ සේරම දේවල් ඒක ඇතුලේ කොළ හදලා තියෙනවා. අපි එතකොට ඒ කියන්නේ හක්කුවක ඇතුලේ මේ ඇතුලේ සියලු දේවල් හදලා තියෙනවා. එතකොට ඒක ඇතුලෙත් අපිට ඒතන ට්‍රයල් එක දෙන්න ඉස්සෙල්ලත් අපි මේ හක්කුවක ඇසර දෙන්න ට්‍රයල් එක ඉස්සෙල්ලත් අපිට පය 6ක පුහුණුවක් දෙනවා ඒකලු. පය 6ක පුහුණුවක් දෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ සම්පූර්ණ අපිට ට්‍රයල් එක පුරුදු කරනවා ඒකලු මේ පය 6 ඇතුලේ. ඊට පස්සේ තමයි මල්ලි අපිට ට්‍රයල් එක දෙන්න වෙන්නේ. මල්ලි විශ්වාස කරන්න මේ මල්ලිගේ කැපවීමත් එයාත් පාස් වුණා. පාස් වුණා. දැන් ලයිසන් එකත් එයා ගත්තාම අපිත් එක්කම ගත්තා. එතකොට මේ මල්ලි එක ලංකාවේ වාහන පැදල මොනවත් නැහැ. ඔය පැය 6 පුහුණු වෙලාවල ලයිසන් එක ගත්තා. ලයිසන් එක ගත්තා මල්ලි. ඒ අපි සොන්සන් නේමට කෙලිම කතා කරලා ගුවා මෙයාට මේ රියදු මේ පුංජොන් කරන්න අමාරුයි. මේ ඊට පස්සේ සොන්සන් නේම් කිව්ව ඔයාට හෑන්ඩල් බැලන්ස් එක තියෙනවා නะ. ඔව්. චජොංගෝ එකක් හරි ලංකාවේ පැදලා තියෙනවා හෑන්ඩල් බැලන්ස් එක තියෙනවා නะ. මේ ඔයාට අපි පැය හැතුලට තිබ්බ ගොයා දාලා දෙනවා කියලා විභාගේ. ඊට පස්සේ නේ කියන්නේ අර කතා කියන එක නෙමෙයි කියන්නේ ඇත්තට මේ කරපු අයත් එක්ක මේ කතා කරන්නේ ගොඩක් අයට පුළුවන් දේශන දෙන්න මටත් පුළුවන් ඒ වගේම ගොඩක් අයට පුළුවන් හැබැයි දේශන දෙන වලට වැඩිය දෙයක් කරපු කෙනෙක්ගෙන් දෙයක් අහලි වෙලා ඒක දැනගන්න තැන ගොඩක් වටින්නේ ඒක නිසා තමයි මම මෙයාට එන්න කියලා කිව්වේ ඉතින් ඒ කියන්නේ පැය ලංකාවේ වාහනයක් පැදපු නැති කෙනෙක් වුණත් මෙහි පැය 6ක් කියන්නේ මේ ට්‍රයල් එකට පැය 6ක් පුරුදු වෙලා ඉවරලා ට්‍රයල් එක ගොඩ දා ගන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි ජනකයේ මේ ලයිසන් එක කොච්චර කාලයක්ද දැන් සමහර අපේ ලංකාවේ ලයිසන් තියෙන වළංගු කාලය ලංකාවේ මල්ලි වළංගු කාලය දැන් බර වාහන පන්ති නම් අවුරුදු 3යි නැත්නම් සාමාන්‍ය වෙයි ලයිට් වේකල්ස් නම් අවුරුදු 8යි නේ මල්ලි දැන් කොරියාවේ අවුරුදු 10ක් වළංගු යෝග දැන් මම 2022 ගත්තේ මට ඔක 2032 වෙනකම් පාවිච්චි කරන්න ඕනේ 32 වෙනකම් අයියට පුළුවන් අයියේ තව ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ අපේ ආරන්න දැන් අයියේ කියන්නේ එකපාර සමා කියන්නේ අපි ඕනම කෙනෙක්ගේ අයියේ තියෙන දැනුම් මට්ටම අපි තියෙන හැකියාවත් එක්ක නට විභාග සමත් කරගන්න පුළුවන් එතකොට අයියේ දැන් මේක අපි කියනවා මාසයක් ඇතුළත දැන් ජනකයේ මාසයක් වගේ ඇතුළත මාසයක් කමර කර අපිට පුළුවන් කියලා වෙලා එතකොට අයියේ බැරි වුණොත් අපිට දැන් ඉස්සෙල්ලා තියෙන ලියන විභාගනේ තියෙන්නේ ලියන විභාගය අපි අසමත් වුණොත් අපිට තව කොච්චර කාල පස්සට යනවද ලයිසන් එක ගන්න එක ඇත්තටම මල්ලි ලියන විභාගේ අමාරු වෙන්නේ නැහැ මේකට මේ දැන් තාක්ෂණයේ දියුණු නිසා දැන් ඇප් එකකුත් තියෙනවා ඒ මම ඇප් එක ඉස්සරහට කියන්නම් මල්ලිට ඒ ඇප් එක ආශ්‍රිතව තමයි සියලුම ප්‍රශ්න එන්නේ ඔව් ඒ හින්දා විභාග ගැන බය වෙන්න දෙන්නේ නමුත් අපි පුළුවන් තරම් අපේ හෝම්වර්ක් ටික හරියට කරොත් අපිට විභාගෙ උඩ දා ගන්න පුළුවන් පුළුවන් ඒ මට්ටමේ තමයි මම ඉන්නේ නමුත් අපිට පළවෙනි සැරේ විභාගේ බැරි වෙලාවත් අපිට කරගන්න බැරි වෙලා ආයි ඊළඟ විභාගයට ලෑස්ති වෙනවා නම් අපිට සති දෙකක කාලයක් මල්ලි ගත වෙනවා ඒ කියන්නේ අපි ඔටෝමැටිකලිම සති දෙකක් පස්සට යනවා සති දෙකක් පස්සට යනවා ඒ හින්දා පුළුවන් තරම් පළවෙනි පාරෙන්ම විභාගෙ උඩ දා ගන්න පුළුවන් නම් අපිට අනිත් දේවල් ටික ඉක්මනට කරගන්න පුළුවන් කරගන්න පුළුවන් ඔව් එතකොට අයි තව දෙයක් අහන්න ඕන ඒ කියන්නේ මේක අපි මේ ලයිසන් එක මෙහෙම ගන්න අයි කියන්නේ දැන් මෙහෙ අපි හගොන් එකට ගිහින් ගන්න ඒ කියන්නේ රේදුරු පුණු පාසලට ගිහලා. ඒක මේක ගන්න අයි අයියට කීයක් මෙහෙ මුදලින් කීයක් ගියාද? මේ මුදලින් මල්ලි සම්පූර්ණම ගාන මාන 75ක් වගේ ගියා. මාන 75ක් වගේ. මාන 75ක් වගේ. මාන 75. මාන 75යි එකපාර අපි ගෙවන්න ඕනද නැත්නම් කොහොමද? නෑ මල්ලි අපි අපිට තුන් පාරකට ගෙවන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම මම නම් ඉස්සෙල්ලම යාළුවෝ තුන්දෙනා අපි මාන් පහ ගානේ දීලා පුරුදු වෙලා ඊට පස්සේ සතියේ තමයි ඉතුරු සල්ලි ගෙව්වේ
ඊට පස්සේ සතියේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට අපේ ට්‍රයල් ටිකට අවශ්‍ය කරන රියදුරු මහතුරු ඒ කියන්නේ ඩ්‍රයිවර්ස්ලා සපයා ගන්න අවශ්‍ය කරනකොට අපිට අනිවාර්යෙන් සල්ලි ගෙවන්න ඕනේ. කක්කගේ ඇතුලේ තියෙන ට්‍රයල් එකෙන් පස්සේ ඊට පස්සේ එළිය ට්‍රයල් එකක් තියදයි. තියෙනවා මල්ලි. ඔව්. කොහොමද ඒකයි? ඊට මල්ලි මේ ලයිසන් එක ගන්නවා අපි විභාග තුනක් සමත් කරගන්න ඕන. මුලින්ම ලියන විභාගේ ඊට පස්සේ හක්කගේ ඇතුලේ තියෙන විභාගේ ඊට පස්සේ ප්‍රධාන පාරේ අපිට තියෙනවා ට්‍රයල් පෙන්වන විභාගය. ඒකත් අනිවාර්යෙන්ම මල්ලි පාස් කරගන්න ඕන. එහෙම නැතුව අපිට ලයිසන් එක ගන්න බෑ. ඒ ඒ විභාග ඒකෙත් මට මුලින්ම කියන්න අමතකුණ කරුණක් තියෙනවා. අපිට ලියන විභාගයට ලකුණු 60ක් අවශ්‍යයි පාස් වෙන්න නම් කඩින් මාක් එක. ඊට පස්සේ හක්කියෝ එක ඇතුලේ තියෙන විභාගයේ අනිවාර්යයෙන් ලකුණු 80ක් ගන්න ඕන. 80ක්. 100න් 80ක් ගන්න ඕන. ඒ 80 ගත්තට පස්සේ තමයි ඒක පාස් වෙන්නේ. ඊට පස්සේ පාරේ කරන විභාගයේ ලකුණු 70යි. ලකුණු 70යි. මාර්ග නීති ටික උල්ලංඝනය නොකර ඒ සේරම දේවල් ඒකලෝ කලින් කියලා දෙනවා. අපි මාර්ග නීති උල්ලංඝනය කරන්නේ නැතුව ස්පීඩ් එක 30ට අඩු කරන්න ඕන තැන් තියෙනවා, ස්පීඩ් එක 40ට අඩු කරන්න ඕන තැන් තියෙනවා, සමහර වෙලාවට ස්පීඩ් එක 80ට යන්න ඕන තැන් තියෙනවා. අපි ඒ අනිවාර්යෙන්ම ස්පීඩ් මේන්ටේන් කරන්න ඕන. මේ කොරියාවේ විශේෂයෙන් වැඩි හිටි පුද්ගලයන්ට එතකොට පොඩි ළමයින්ට විශේෂ තැනක් දීලා තියෙන නිසා ඒ ඔරිනි පුහොම් කියලා තියෙනවා. ඒ වගේ තැන්වලදී අනිවාර්යෙන් ඩිස්ටන්ස් එක උඩරිම ඒ තියෙන එක 30 නම් අඩුම ගානේ ඒ 30ට මයිනස් අනිවාර්යයක පවත්වාගෙන යන්න ඕනේ. නැත්නම් කෙලින්ම එක ට්‍රයල් එක ෆේල් වෙනවා මල්ලි. ඒතර එළිය තියෙන විභාගයේ ඒ කියන්නේ අපි එළිය කරන ට්‍රයල් එකේ ලකුණු 100න් කීයද ගන්න ඕනේ? 100 ලකුණු 70ක් ගත්තා නම් සමත්. 70ක් ගන්න සමත්. ඒතර ඒකෙදී අපි මොනවද කරන්න තියෙන්නේ? ඒ කියන්නේ ඒක කොහොමද සාමාන්‍ය? ඒකේ මල්ලි අපිට දැන් අපේ ඒකේ හක්කවකින් හක්කවට සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඒකේ රූටන් හතරක් තියෙනවා. A B C D කියලා අපි ඒ රූටන් හතරම ඒකෙත් පැය 6ක පුහුණුවක් දෙනවා කියලා මං කියන්නේ වට හැමගෙකටම ඉස්සෙල්ලා. ඒ පැය 6 පුහුණුව අපිට ඉස්සෙල්ලා දෙනවා ඒ රූටන් හතරෙන්. ඒ රූටන් හතරෙන් පැය 6 පුහුණුව දුන්නට පස්සේ අපි ඊළඟ දවසේ තමයි ට්‍රයල් එක දෙන්නේ. අපි හොඳට ඔළුවට දාගන්න ඕනේ මේ රූට් එකේ මෙතන U-turn එකක් ගන්න ඕන. මෙතන මේ ඔරිනි පුහුව එකක් තියෙනවා. ඒ සේරම කරුණු ටික අපිට ඒ පුහුණුවේදී ලබා දෙනවා ඒගොල්ලෝ. ඊට පස්සේ අපි අතේ තමයි වැඩේ තියෙන්නේ. තියෙන යනකයි එන්නේ. ඔව් එතකොට යනකයි ඒ දෙත් අපිට හරි. එතකොට අපිට අපේ යාළුවන්ට ඒ කියන්නේ තව දින්පස්සේ මේක ලියන විභාගයේ අමාරුව තියෙනවා. එතකොට ලියන විභාගයේ අමාරුව තියෙනකොට අපිට අතෙන්දි පැය 6ක වගේ අපිට පුහුණුවන්නේ දෙන්නේ යනකයි. එතකොට දේශනයක් වගේ. ඒක නැතුව අපි කොහොමද විභාගයට එන ප්‍රශ්න ගැන අපි කොහොමද ඒක බලලා ඉවරලා ඒ කියන්නේ අය පොතක් බලලා දිගෙන ගත්තේ නැත්නම් මක්කරි ඇප් එකක් කරහා ඉගෙන ගත්තේ කොහොමද? අපි අපිට තියෙන කොටිමක වුණට මේ අපි දුන්නාට තියෙන ආසාවටම අපි සල්ලි දීලා පොතක් දෙන්නේ නැහැම පොත් අපි කතා කරලා සජන්ින් එක සල්ලි දීලා පොතක් ගත්තා අපි තුන් දෙනා. ඔව්. ඒ පොත අරගෙන ඉවරලා විශේෂයෙන් කියනවනේ අපි අපේ මගේ මම වැඩ කරන ආයතනේ ඒක ෆොටෝකෝපි ගහලා දුන්නේ පොතම ෆොටෝකෝපි ගහලා දුන්න දෙන්නෙක්ට එක්කෙනෙක් එක පොතක් පාවිච්චි කරා. ඒ පොතෙත් කරුණු ටික අපි සතියක් විතර දවස් 5ක් විතර බලනකොට අපිට අර ඔගේ වීඩියෝ ප්‍රශ්නකුත් තියෙනවා කියලා මම කිව්වා. වීඩියෝ ප්‍රශ්න 40ක් තියෙනවා. 41ක් අනිවාර්යෙන් එනවා. ඒකට ලකුණු 4ක් තියෙනවා. ඉතින් අපි කල්පනා කරා මේක ඇප් එකක විතර ඇප් එක වගේ දෙයක නැද්ද කියලා. ඔව්. ඉතින් අපිට ඇත්තටම ගොඩක් ලේසි ඇප් එකක් තියෙනවා නම් ඊට පස්සේ අපි හොයලා බැලුවා. හොයලා බැලුවට පස්සේ අපේ ලයිසන් එක කලින් ගත කොරියන් ජාතික කෙනෙක් මේ අපිට දුන්නා මේ මෙන්න මේ ඇප් එක බලන්න මේකෙන් තමයි ප්‍රශ්න එන්නේ කියලා. ඊට පස්සේ අපි විශේෂයෙන් පාඩම් කරන දේවල් සියලුම අයින් කරලා ඉවරලා ඇප් එකට තමයි යොමු වුනේ. ඒ ඇප් එකේ අපි අපි කියලා බලනකොට සියලුම දේවල් උත්තර. එතකොට වැරදි නම් ඒ වැරදි හැමදේම ඇප් එකේ ඉන්ඩිකේට් කරන එක ගොඩාක් පිටුහලක් වුණා මල්ලි අපිට ඒ ඇප් එක මේ 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 විවාද පවත් කරගන්න. ඔව්. අපි ජනකයි එහෙමනම් ඒ කියන්නේ ඇප් එක කොහොමද වැඩ කරන්නේ කියලා අපි මේක බලන්න ආවා. අපි කියලා දෙමුද? පුළුවන්. ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා උන්ජොන් මොනෝ ප්ලස් කියලා මල්ලි ඇප් එකක් තියෙනවා. ඒක මුලින්ම අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මෙහෙම view වෙනවා ඊට පස්සේ. එතන මෙන්න මේ දකුණු පැත්තේ තියෙන දම්පාට මේක ක්ලික් කරාට පස්සේ අපිට එනවා අවශ්‍ය කරන සේරම දේවල් ටික. ඔව්. එතෙන්දී මේ උඩම තියෙනවා sentences කියලා. ඒ 513 513ක් තියෙන sentences ඒ කියන්නේ ප්‍රශ්න. ඒ 513 මුලින් පොඩ්ඩක් අමතක කරන්න. මුලින් පොඩ්ඩක් ඒක අමතක කරන්න. මම මුලින් කිව්වේ මෙතන sentences කියලා තියෙනවා 99ක්. ඒකයි. ඊට පස්සේ safety sign ආරක්ෂිකත ලකුණු. ඒක 100ක් තියෙනවා. ඊට පස්සේ පින්තූර තියෙනවා 100ක්. ඊට පස්සේ installations ඒ කියන්නේ මේ එකත් cartoon රූප. මේ උඩින් තියෙන pictures ටික ඇත්ත රූප. ඒ කියන්නේ photos. යටින් තියෙනවා කාටුන් වගේ ඉදිරිපත් කරලා තියෙන රූප. එතකොට යට තියෙනවා වීඩියෝ 31ක් සහ 4ක් කියලා. ඒ 31ක් තියෙන එකේ බලාපොරොත්තු වෙන්නේ ඒකලෝ එක පිළිතුරයි. වීඩියෝ 7 වීඩියෝ යටින් තියෙන වීඩියෝ 4 තියෙන එකේ බලාපොරොත්තු වෙන්නේ ඒකලෝ උත්තර දෙක බැගින්. එතකොට මේක තමයි කරන්න තියෙන මූලිකම දේ. ඕකලෝ මේ ප්‍රශ්නෙකට ගිහිල්ලා ඉවර වෙලා දැන් මෙතන තියෙනවා මුලින්ම කරන්න කරගන්න පුළුවන් නම් ඕකලෝ මේ sentences 99යි.
මේ සේෆ්ටි සයින් ටිකයි පික්චර්ස් ටිකයි වීඩියෝ ටිකයි කවර් කරගත්තා නම් ඔයගොල්ලන්ට එතනින් ලකුණු 56ක් ගන්න පුළුවන්. තව අපි හයන්න ඕන ලකුණු 4යි. එහෙනම් අපිට පුළුවන් මේ උඩ තියෙන එකෙන් ටිකක් දැනගත්තා නම් මේකේ තියෙන දඩ. එතකොට මේ ලයිසන් එක අපි බීලා පැද්දුවට පස්සේ කරන්න මේ දෙන දඩ ටික. ඒ වගේ දේවල් තමයි මේ ලොකු ප්‍රශ්න ටික තියෙන්නේ. ඒක අමතක කරලා මම කියන්නේ මේ ප්‍රශ්න ටික කරගත්තා නම් ලකුණු 56ක් අරගෙන ඉතුරු ප්‍රශ්න ටික අපිට උඩින් සාමාන්‍යයෙන් බලාගත්තත් ඔයගොල්ලන් කරගන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ මල්ලි. මේක මේ සේෆ්ටි සයින් කියලා තියෙනවා මේ කොලම් එකක්. ඒකේ ප්‍රශ්න 100ක් තියෙනවා. ඒකෙන් මම එකක් ඔයාලට ඕපන් කරලා පෙන්නන්න. මේක මල්ලි මේක අහලා තියෙනවා what does following regularity sign indicate කියලා. මේ රූපසටහනින් පෙන්වන්නේ මොකක්ද කියලා ඉවරවලා. එතකොට මේක තියෙනවා උත්තර හතරක්. එතකොට අපිට මේ සාමාන්‍ය දේවල් මේ minimum speed limit, maximum speed limit, safe following distance කියලා තියෙනවා, safe speed කියලා තියෙනවා. එතකොට අපි මේ sign එක තමයි අපිට පුළුවන් අවම වේගය තමයි මේ තියෙන්නේ යටින් ඉරක් ඇඳලා දින යන්න පුළුවන් අවම වේගය. එතකොට මේක minimum speed limit. එතකොට මෙන්න හරි උත්තරය ආවට පස්සේ ඊළඟ ප්‍රශ්නේ රොටෝම යනවා මේ අත් එකේ. ඒ නිසා මම ඔයාලට ආයෙ ආරම්භ පෙන්නන්න. අපි දැන් හරි උත්තරේ අපි ලකුණු කොට පොඩ්ඩක් බලන්න යාළුවනේ. හරි උත්තරේ ලකුණු කොට කෙලිම මම බින්ගෝ කියලා නිල් පාට මේකෙන් ඉන්ඩිකේට් කරනවා. බැලුවත් මේ අපි නිකන් වැරදි උත්තරය ලකුණු කොට මේ රෝන් කියලා වැටෙනවා. ඉතින් අපිට හරිම ලේසියක බලාගන්න මේ අපි ඉස්සෙල්ලම මේක කියවල බල්ලිවල අපි මේ උත්තර හතරෙන් එකක් සිලෙක්ට් කරොත් ඒක වැරදි නම් මේක ඉන්ඩිකේට් කරනවා මේක වැරදි කියලා. අපිට හරි ලේසියි ඊට පස්සේ හරි උත්තරේ හොයාගන්න. ඒ හරි උත්තරේ හොයාගන්නවා නම් අපිට මෙතන මේ ඇප් එකේම මෙතන උඩ මොඩ් කියලා තියෙනවා. ඒක ක්ලික් කර ගමන් මේ හරි උත්තරේ view වෙනවා. ඒ නිසා මේකම ෆලෝ කරන්න කියන එක තමයි මම යාළුවන්ට කියන්නේ. මේකෙන් අපිට ඉබේ කොට දාගන්න පුළුවන් හරිම ලේසියි. ටිකක් කැප වෙන්න ඕනේ. අපි සති දෙකක් ඇතුළත මේ ප්‍රශ්න ටික කවර් කරගෙන තමයි මල්ලි මේ වැඩේ කරන්න ගන්නේ. ඔව්. එන් කොරියාවට ඇවිල්ලා ඉන්න අපේ යාළුවොත් ඒ වගේම කොරියාවට එන්න හිතන් ඉන්න යාළුවොත් මේ දේ ගැන ඒ කියන්නේ ඩ්‍රයිවර් ලයිසන් ගැන පැත්ත කතා කරද්දී මේ දේ ගැන ඇත්තටම දැඩි අවධානයක් යොමු කරන්න. මේ හැමදේම කියන්නේ ඔයාලට වරදින් නැති වෙන්න හැමදේම කරගන්න. ඉතින් ඒ නිසා කොරියාවේදී ලයිසන් නැතුව ඩ්‍රයිවින් කරලා අහුනොතින් අනිවාර්යෙන් මාන 100ක දඩයක් ඔයාලට අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. ඒ මොහොතින් ඔයාලට රීඑන්ට්‍රි එන්න බෑ. නැවත මේ අවුරුදු 4යි මාස 10යි වැඩ කළා අයිත් නැවතත් එන්න බෑ. රීඑන්ට්‍රි එන්න පුළුවන් හැකියාව නැති වෙනවා. හැබැයි ඒ කියන්නේ ඔයාලට වීසා දික් කරගන්න පුළුවන්. රීඑන්ට්‍රි එන්න ඉන්න ඉස්සෙල්ලත් අවුරුදු 4යි මාස 10 තියෙන්නේ අවුරුදු 3යි අවුරුදු 10යි මාස 10යි. එතකොට අවුරුදු 3 ඇතුළත ඒ වගේ දෙයක් මෙනුතින් ඔයාලට වීසා දික් කරගන්න පුළුවන් විතරයි පුළුවන්. අවුරුදු 10 මාස 10යි. හැබැයි රීඑන්ට්‍රි එන්න බෑ. ඒ වගේම තමයි අරක්කු බිල ඩ්‍රයිවින් කරවතින්. ඒ කියන්නේ ඇත්තටම ඒ දේ නම් කරන්න එපා යාළුවනේ. මේ කොරියාවේදී කවදාවත් අරක්කු බිල ඩ්‍රයිවින් කරන්න තෙරින්ජොන් කියලා තියෙනවා. තෙරින්ජොන් කියලා. ඉතින් අපි කියන තෙරියෙද් දාගෙන යනවා කියලා කියනවා. තෙරින්ජොන් එකක් දාගෙන යනවා කියනවා. ඉතින් එහෙම අපි බිව්වන් පස්සේ කියන්නේ වාහන නම් අල්ලන්න එපා. මේ වගේ දඩාවතින් ඔයාලට මේ කොවල කොරියා මොන හරි තැනකට යන්න හිතනනම් මොන හරි ටාගට් එකක් තියෙනවා ඔයාලට එතනට යන්න බෑ. ඉතින් ඒක නිසා ඒ කියන්නේ අරක්කු බිල ඩ්‍රයිවින් කරලා අහුනොතින් මාන 500ත් 700ත් අතර දඩයක් එනවා. ඒත් එහෙමයි රීඑන්ට්‍රි එන්න බෑ. වීසා දික් කරගන්න විතරක් පුළුවන්. ඒ වගේම තමයි ඒ කියන්නේ ගොඩක් අය මේ දේ කරනවා. ඉතින් මම දන්න අයත් ඉන්නවා. මගෙන් ඇවිල්ලා මේ කියන්නේ අහලත් තියෙන කට්ටිය ඉන්න මොටෝ ඒ කියන්නේ මෝටර්සයිකල් පැදලා. ඒ කියන්නේ අපේ කම්පැනියත් කිසුක්සයත් අතර ගොඩක් දුර තියෙන මෝටර්සයිකල් සමහර අය පදිනවා. ඉතින් පැදලිවල දඩාපු අය ඉන්නවා. එයාලට මාන 30ත් 70ත් අතර. ඉතින් ඒ අයටත් කියන්න තියෙන්නේ වීසා දික් කරගන්න පුළුවන්. ඔයාලගේ අවුරුදු 3 නම් ඉන්නේ 1000 දික් කරගන්න පුළුවන්. හැබැයි රීඑන්ට්‍රි එන්න බෑ. ඒ වගේම තමයි ඔයාලා ඊසන් පෝ දැන් මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය දෙයක් තමයි නේද ඊසන් පෝ කියන එක. ඊසන් පෝ වීසයකට ගන්න තියා හිතන්නවත් බෑ. ඔයාලට මේ දඩ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දඩ එන විදියට වාහන පදින්න එපා. මේ අපි කියලා දෙන විදිහට මේ ලයිසන් ගන්න කොරියාවේ. ලයිසන් අරගෙන හරියට බයික් එකක් පදිනා හෙල්මට් දාගන්න. හෙල්මට් දාලිවල පදින්න. ඒ කියන්නේ හොඳම උදාහරණයක් කියන්නේ හෙල්මට් දාන්න නැතුව පැදලිවල ඒත් එක මෙහෙ කියන්නේ හරිම දියුණුවේ හැමදේම. එතකොට මේ වාහනේ යන ගමන් කෝල් කරනවා. කෝල් කරාට පස්සේ මේ ඉන්න තැනත් එක ලොකේෂන් දුන්න පස්සේ යාළ එවලෙම ඇවිල්ලා පොලිසියෙන් ඇවිල්ලා අල්ලනවා. ඉතින් ඊට පස්සේ පොලිසියෙන් දඩ ආවට පස්සේ අපිට මෙහෙට කරන්න දෙවල් නැහැ. එතකොට අපි ගොඩක් අසරණයි. ඉතින් ඒ තත්ත්වෙට වැටෙන්න එපා යාළුවනේ. මේ අපි මේ හැමදේම දැනුවත් කරන්නේ ඔයාලට කොරියාවේ හොඳ ගමනක් යන්න ඔයාලගේ කියන්නේ අරමුණු කරා යන්න පුළුවන් විදියට තමයි මේ උදව්වක් වෙන තමයි හැමදේම මෙතන අපි දැනුවත් කරන්නේ. යාළුවනේ අද කිව්වේ ඔයාලට මේ ලයිසන් එක කොහොමද ඒ කියන්නේ ලංකාවේ අයට ලංකාවේ ඉඳලා ඇවිල්ලා මෙහෙ ඉන්න අයට රියදුරු බලපත්‍රයක් ගන්න නම් කොරියන් විදියට කොරියාවට ඇවිල්ලා කොරියන් විදියට ගන්න ගොඩක් කට්ටිය මහන්සි වෙනවා. එතෙන්දි කොරියන් භාෂාව ගැන ප්‍රශ්නයක් තියන අය තියෙනවා. ඒ කියන්නේ කොරියන් භාෂාවේ විභාගෙ තියෙන හින්දා මේක ඒ කියන්නේ විභාගේ අමාරු වෙනවා විභාගේ පා වෙනවා කියන අය ඉන්නවා. ඒ අයට තමයි ඔයාලට ඉංග්‍රීසි භාෂාව හොඳට පුළුවන්කමක් තියෙන. ඒ කියන්නේ හොඳටම නෙමෙයි සාමාන්‍ය කියවලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන. ඔයාලට මේ ලයිසන් එක ගන්න පුළුවන් මාසයක් මාසෙකමාරක් වගේ ඇතුළත කෙටි කාලෙකදී. ඉතින් ඒ දේ ගැන තමයි කිව්වේ.
ඒක නිසා ඔයාලට කියන ඒ වගේම කියන්න ඕන මේ ජනකයියා ඒ කියන්නේ ඒ කියන්නේ මේ අය තීසෙන් පොයකට මහන්සි නැයි කෙනේ සෙනසුර අනිවාර්යෙන් ඉරිදර වගේ සෙන්ටර් එකේ ඉන්නවා ඉතින් සෙන්ටර් වෙනවා ඒ වගේම මේ අයියගේ නම්බර් එකක් ඉතින් මෙතන දාන්න බෑ ඔයාලට මේ කියලා තවත් මේ දේ ගන්න එකේ තව ගැටලුකාරී දේවල් තියෙනවා ඒ දේවල් ගැන ඒ කියන්නේ අයියව සම්බන්ධ කරගන්න ඕන දේවල් තියෙනවා දන්නේ නැත් දෙයක් ඒකත් ඒවල් කමෙන්ට් එකක් දාන්න මෙතනින් ඒ කියන්නේ අපිට කමෙන්ට් එකක් දාන්න අපි කියලා දෙන්නම් ඒ කියන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න වලට මේ කමෙන්ට් එකෙන් අපි උත්තර දෙන්නම් මෙන්න මෙහෙමයි මේ දේ කරන්න කියන දේ කියලා දෙන්නම්